හරි ළමයි. එතකොට ද්‍රවශීල වත්කම් හා ජංග වත්කම් අතර පවතින සම්බන්ධ පවත්න සම්බන්ධතාවය පෙන්වුම් කරන අනුපාතය අපි කෂණික අනුපාතය. එතකොට ද්‍රවශීල වත්කම් අපි බෙදන්න ඕනේ ජංග වගකීම් වලින්. ද්‍රවශීල වත්කම් කියලා කියන්නේ ජංගම වත්කම් අස්සේ තියෙන ද්‍රවශීලතාවයේ වඩාත් අඩු ටික අයින් කරනවා. ඒ කියන්නේ ජංගම වත්කම් වලින් අවසන් තෝගේ සහ කලින් ගෙවු වියදම් ටික අඩු කරලා වඩාත් ද්‍රවශීල වත්කම් පිටුට දාලා ජංගම වත්කම් වලින් බෙදනවා. සූත්‍රේ ලියා ගන්න ද්‍රවශීල වත්කම් බෙදනවා ජංගම වගකීම් වලින්. එතකොට එනවා අපිට ක්ෂණික අනුපාතය. ද්‍රවශීල වත්කම් බෙදනවා ජංගම වගකීම් වලින්. එතකොට අපිට එනවා ක්ෂණික අනුපාතය. එතකොට ද්‍රවශීල වත්කම් හොයාගන්නේ දන්නව ඇති කියලා මම හිතනවා. ඕනනම් සටහනක් දාගන්න. ද්‍රවශීල වත්කම් සමානයි ජංගම වත්කම් වලින් අඩු කරනවා අවසන් තෝගේ හා කලින් ගෙවූ වියදම් නැත්නම් ඉදිරියට ගෙවූ වියදම්. ජංගම වත්කම් වලින් අඩු කරනවා අවසන් තෝගේ හා කලින් ගෙවූ වියදම්. එතකොට අපිට ද්‍රවශීල වත්කම් හොයාගන්න පුළුවන්. මේකෙත් අපි පොඩි සටහනක් දාගමු. ජංගම අනුපාතය වගේම ජංගම වත්කම් වගේම අපි දන්නවා මිහි අගය ඔයගොල්ලෝ දන්නව ඇති එකක පැවතිය යුතුයයි මෙහි අගය එකක පැවතිය යුතුයයි සාමාන්‍ය පිළිගැනීම වේ. මෙහි අගය එකක පැවතිය යුතුයයි සාමාන්‍ය පිළිගැනීම වේ. මෙහි අගය එකක පැවතිය යුතුයයි සාමාන්‍ය පිළිගැනීම වේ. ඒකටම දාගන්න මට එක මුලින් කියන්න බැරි වුණා. ඒකට කමක් නැහැ. සාමාන්‍ය පිළිගැනීම වේ. මෙය ඇසිඩ් පරීක්ෂාව. මෙය ඇසිඩ් පරීක්ෂාව ලෙසද හඳුන්වයි. මෙය ඇසිඩ් පරීක්ෂාව ලෙසද හඳුන්වයි. මෙය ඇසිඩ් පරීක්ෂාව ලෙසද හඳුන්වයි. හරි. එතකොට ජංගම අනුපාතය මේ ද්‍රවශීලතා අනුපාතනේ. එතකොට ජංගම අනුපාතය දෙකක තියෙන්න ඕනේ කියලායි පිළිගැනීම. ක්ෂණික අනුපාතය එකක තියෙන්න ඕනේ කියලායි පිළිගැනීම. එතකොට මේක දෙකට වඩා අඩු වුණොත් 1.58ක් වුණොත් මේක 0.45ක් වුණොත් නැත්නම් මේක 2.5ක් වුණොත් මේක 1.2ක් වුණොත් ඒ කියන්නේ අඩු වුණොත් හරි වැඩි වුණොත් හරි අඩු වුණොත් අපි කියන්නේ ද්‍රවශීලතා ඌන ද්‍රවශීලතාවයක් තියෙනවා ද්‍රවශීලතා ගැටලුවක් තියෙනවා ඌන ද්‍රවශීලතාවය වැඩි වුණොත් අධි ද්‍රවශීලතාවයක් තියෙන්නේ නේ ද්‍රවශීලතාවය අඩු වෙන්නත් හොඳ නැහැ වැඩි වෙන්නත් හොඳ නැහැ තිබිය යුතු සම්මත මට්ටම තමයි 2 සහ 1 කියලා අපි ඔයගලන්ට පැහැදිලි කරේ හරි ඉතින් එතකොට මේ අනුපාත දෙක සම්බන්ධ ඉගෙන ගන්න තියෙන්නේ මම පොඩි අභ්‍යාසයක් දෙන්නම් මම හැබැයි ටිකක් ටග් ගාලා ලියා ගන්න වෙනවා වෙලාව යන නිසා මෙන්න මෙහෙම ලියමු අභ්‍යාසය 2010 12 31 දිනට සීමා සහිත අරුණ සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සීමා සහිත අරුණ සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පහත සඳහන් තොරතුරු දැක්වේ ඉක්මනින් ලියමු පහත සඳහන් තොරතුරු දැක්වේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පහත සඳහන් තොරතුරු දැක්වේ මුදල් 36000යි මුදල් 36000යි ණය හිමියෝ 4,50,000යි
නයිහිමියෝ 450,000යි. නයිහිමියෝ 450,000යි. ගෙවිය යුතු වියදම් 60,000යි. ගෙවිය යුතු වියදම් 60,000යි. ගෙවිය යුතු වියදම් 60,000යි. ණය ගැතියෝ ලක්ෂ 3යි. ණය ගැතියෝ ලක්ෂ 3යි. ණය ගැතියෝ ලක්ෂ 3යි. වෙළඳ බඩු තොග වෙළඳ බඩු තොග වෙළඳ බඩු තොග 36,000යි. වෙළඳ බඩු තොග 36,000යි. වෙළඳ බඩු තොග 36,000යි. ගෙවිය යුතු ආදායම් බදු ගෙවිය යුතු ආදායම් බදු 18,000යි. ගෙවිය යුතු ආදායම් බදු 18,000යි. ගෙවිය යුතු ආදායම් බදු 18,000යි. කලින් ගෙවූ වියදම් 3,000යි. කලින් ගෙවූ වියදම් 3,000යි. කලින් ගෙවූ වියදම් 3,000යි. ඔබ විසින් ඔබ විසින් ඔබ විසින් 1 ශුද්ධකාරක ප්‍රාග්ධනය ලියන්න ඕනේ ගණනය කරන්න කියලා ගණනය කරන්න ඕනේ ශුද්ධකාරක ප්‍රාග්ධනය 2 ජංගම අනුපාතය 3 ක්ෂණික අනුපාතය ගණනය කරන්න ඕනේ ශුද්ධකාරක ප්‍රාග්ධනය 2 ජංගම අනුපාතය 3 ක්ෂණික අනුපාතය ගණනය කරන්න පුළුවන් නේද තනියම ගණනය කරන්න මං හදන්න ඕනේ නේද එක හදන්නකො ශුද්ධකාරක ප්‍රාග්ධනය ශුද්ධකාරක ප්‍රාග්ධනය කියන්නේ කාරක ප්‍රාග්ධනය ජංගම වක්කම් වලින් අඩු කරනවා ජංගම වගකීම් එතකොට එනවා කාරක ප්‍රාග්ධනය එහෙම නේද එක හරන්නේ ශුද්ධකාරක ප්‍රාග්ධනය කාරක ප්‍රාග්ධනය ජංගම වක්කම් ටික හොයලා ඒකෙන් අඩු කරන්න ඕනේ ජංගම වගකීම් එතකොට මේකේ ජංගම වක්කම් ටික හෙව්වොත් අපි මුදල් තියෙනවා 36,000 නායගතිය තියෙනවා ලක්ෂ 3ක් 36,000යි ලක්ෂ 3යි බඩු තොග 360,000යි කලින් ගෙවූ වියදම් 3,000යි එච්චරයි තියෙන්නේ ජංගම වගකීම් ගත්තොත් නයිහිමියෝ ගෙවිය යුතු වියදම් ගෙවිය යුතු ආදායම් බදු 450,000යි 60,000යි 18,000යි 450,000යි නයිහිමියෝ දුන්න නේද 450,000 ඔසේ දුන්න නයිහිමියෝ 450,000යි 60,000යි 18,000යි හරිනේ මං හිතන්නේ මම ලිව්වා බින්දුවයි 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 639යි 639යි 6යි මේ ටික එකතු කර බින්දුවයි 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 8යි 6යි 5යි 11යි 12යි 4යි 5යි 6යි 699,000න් 528,000ක් අඩු කරන්න ඕනේ මං හිතනවා හරි කියලා 528,000ක් අඩු කරන්න ඕනේ බින්දුවයි 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 1යි 7යි 1යි මගේ උත්තරේ 171,000යි
කාරක ප්‍රාග්ධනය. ඉතින් විභාගයටත් ඔහොම ලියලා දඩස් ගාලා ඔය විදිහටම හදලා පෙන්වන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. කල්පනා කර කර ඉන්නවට වඩා වෙන වෙන තැන්වල සුළු කරනවට වඩා එතරම් දඩස් ගාලා හැදුව කොලෝන තරම් දෙනවා ඕන තරම් ඉඩ අරගෙන හදන්න පුළුවන්. 171000යි කාරක ප්‍රාග්ධනය. अरे नहीं लमाए दें जंगम अनुपात हदंडत लेसी ने मेके मेकिंग आर का बेदान ने तीन ने नहीं द देखा फिर तीन ने जंगम अनुपात हदंड ने इतना कोण जंगम अवात कंतीन वा हाय लक्ष अनुना मदाहा एक बेदना जंगम वगकीमली पांच लक्ष अट दी तो उत्तर जंगम वत्कम बेदना जंगम वगकीमली जंगम अणुपात पावचिकरण मम हिता हय लक्ष अणु नमदाह बेदनवा हयलक्ष अणु नमदाह बेदनवा लक्ष अर्दा है उत्तरे लक्ष अणु नमदाह तुनाई देखा मई एन एक दसम तुनाई देखा बलंटी फोन है कॉफी
හැත්තරේ ළමයි හැදුවද? हरे दिला माई हरे दे सर तुम लक्ष्य हट दा के ने बेलत बड़ तो कने द कने तुम लोग दाहिर कलिंग ये दम उंदा दोलाय तीस करने तो अपने गांडवे ने अवसान तो दिदास दाय दोलाय तीस दिन मूल्य तत्व प्रकाश तो बड़ तो अवसान तो जंगम वगकी पल लक्ष्य अवसान तो कल अड़कर तुन लक्ष्य हेट तुंदा शेनाय बाला इवर दिलाई हदला पुंचिकाने भाग्य हरिद लक्ष अक्ष मिधपम की दावे हरि मुखद कियान व्यापारे द्रवशीलता वेगेन जंगम अनुपाते गत्तोत् एहेम नेद देखक नहे एतकोट द्रवशीलता हिंगियक तमाई जंगम अनुपातेन पेन्नन्ने हैबै क्षणिक अनुपाते गत्तोत् एहेम आदि द्रवशीलतावयक पेन्ननवा द्रवशीलतावे वेडी वगे एकगन तियेन्नोन एक हतरक पेन्ननवा हरे अमारु गाना ने में पूछी गाना अपने आने प्रश्न है मैंने में प्रश्न लिया गाने द्रवशीलतावे मैनी में दी जंगम अनुपाते टवडा क्षणिक अनुपाते जंगम अनुपाते क्षणिक अनुपाते
द्रवशीलतावे मेनीमेदी जंगम अनुपातेन वडा क्षणिक अनुपाते वडा योग्येयै पिलिगनु लबन्ने मंद जंगम अनुपातेट वडा क्षणिक अनुपाते वडा योग्येयै द्रवशीलतावे मेनीमेदी जंगम अनुपातेट वडा क्षणिक अनुपाते वडा योग्येयै सलकनु लबन्ने मंद मेक एलेवल पेपर एके हबु प्रश्नया मुको कियन्ने लिया गन्न पुलुवन् उनाद द्रवशीलतावे मेनीमेदी द्रवशीलतावे मेनीमेदी जंगम अनुपातेट वडा क्षणिक अनुपाते वडा योग्येयै पिलिगनु लबन्ने मंद द्रवशीलतावे मनिद्दी जंगम अनुपातेट वडा क्षणिक अनुपाते वडा योग्येयै कियन एक तमयि पिलिगनीम एयि कियला अहनवा ओके लेवल पेपर के आपु प्रश्न है आपकी तीन वागे ये बट उत्तर देने सूदा नमी ये अन्नो ने बोले है वो तीन ऐ जंगम अनुपात ये टवडा द्रवशीलता में माने दी शनि अनुपात ये वडा योग्य एक ने हेतु में काई जंगम अनुपात ये सकास कर दी द्रवशीलता में अडु वक्कमु तेतुले अंतरगत उनात නේද ජංගම අනුපාතයේ සකස් කරද්දී ද්‍රවශීලතාවය අඩු වක්කම් ඒ තුල අන්තර්ගත වුවත් ෂණික අනුපාතයේ සකස් කිරීමේදී ද්‍රවශීලතාවයේ වඩාත් අඩු අවසන් තොගය හා කලින් ගෙවූ වියදම් වැනි වක්කම් ඉවත් කරලා ද්‍රවශීලතාවයේ මනින බැවින් ජංගම අනුපාතයට වඩා ෂණික අනුපාතය තුලින් ද්‍රවශීලතාවයේ වඩාත් හොඳින් නිරූපණය වන බැවින් अभी किया ना द्रवशीलता में मैंने में दी जंगमानुपाते एक वड़ा शनिकानुपाते वड़ा योग्य है कियला लिए मध्य से लाया ना निशा जंगमानुपाते सकस्किरी में दी जंगमानुपाते सकस्किरी में दी द्रवशीलता वे तारमक आडू द्रवशीलता वे तारमक आडू वत्कम एतुल अंतर्गत वत् द्रवशीलतावे तरमक अडु वत्कम एतुल अंतर्गत वत् द्रवशीलतावे तरमक अडु वत्कम एतुल अंतर्गत वत् क्षणिकानुपाते सकस्किरीमेदी क्षणिकानुपाते सकस्किरीमेदी क्षणिकानुपाते सकस्किरीमेदी द्रवशीलतावे तरमक अडु द्रवशीलतावे तरमक अडु अवसंतोगेहा खलिंगेउ वियदम वेनी वत्कम अवसंतोगे खलिंगेउ वियदम वेनी वत्कम द्रवशीलतावे तरमक अडु अवसंतोगे खलिंगेउ वियदम वेनी वत्कम කලින්ගේ උවියදම් වැනි වත්කම් ඉවත් කර ද්‍රවශීලතාවය ගණනය කරන බැවින් ඉවත් කර ද්‍රවශීලතාවය ගණනය කරන බැවින් ඉවත් කර ද්‍රවශීලතාවය ගණනය කරන බැවින් ද්‍රවශීලතාවය ගණනය කරන බැවින් जंगमानुपातेट वडा क्षणिकानुपाते तुलिन जंगमानुपातेट वडा क्षणिकानुपाते तुलिन
ජංගමනුපාතයේ වඩා ක්ෂණික අනුපාතය තුලින් ද්‍රවශීලතාවයේ වඩා හොඳින් නිරූපණය වීමක් ක්ෂණික අනුපාතය තුලින් ද්‍රවශීලතාවයේ වඩා හොඳින් නිරූපණය වීමක් වඩා හොඳින් නිරූපණය වීමක් දැකිය හැකි බැවිනි ද්‍රවශීලතාවයේ වඩා හොඳින් නිරූපණය වීමක් දැකිය හැකි බැවිනි ද්‍රවශීලතාවයේ වඩා හොඳින් නිරූපණය වීමක් දැකිය හැකි බැවිනි මං හිතනවා තේරුම් ගන්න ඇති කියලා ඉතින් ඕවා ගැන එහෙම හොඳට දැනගෙන ඉන්න ඕනේ රයිට් එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි අපි එක අනුපාතයක් ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි අපි ඊට පස්සේ යනවා කතා කරන්න ප්‍රධානාංක දෙක ලාභදායීත්ව අනුපාත ලාභදායීත්ව අනුපාත අපි කතා කරන්න යන්නේ ලාභදායීත්ව අනුපාත ලාභදායීත්ව අනුපාත ලාභදායීත්ව අනුපාත හතරක් තියෙනවා අපිට කතා කරන්න දල් ලාභ අනුපාතය ශුද්ධ ලාභ අනුපාතය ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය සහ හිමිකාරීත්වය මත නැත්නම් හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය එතකොට ලාභදායීත්ව අනුපාත කියන්නේ මොනවාද කියලා අපි පොඩි අවබෝධයක් ගත්තොත් ව්‍යාපාරයේ තියෙන වත්කම් ඒ වගේම කොටස්වල ආයෝජන ඒ වගේම විකුණුම් මත ව්‍යාපාරයේ කොපමණ ලාභයක් උපයලා තියෙනවද කියලා සොයා බලන්න ව්‍යාපාරයේ තියෙන වත්කම් ව්‍යාපාරයේ ව්‍යාපාරයේ විකුණුම් ඒ වගේම කොටස්වල ආයෝජනයේ මත ව්‍යාපාරයේ කොපමණ ලාභයක් ඉපෙව්වද කියලා හොයලා බලන්න සකස් කරන අනුපාත වලට අපි කියනවා ලාභදායීත්ව අනුපාත කියලා. ඒක උඩ නිර්වචනය කරන්න ඕනේ වත්කම් කොටස්වල ආයෝජනය විකුණුම් මත ව්‍යාපාරයේ කොපමණ ලාභයක් ඉපයුවේද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ව්‍යාපාරයේ කොපමණ ලාභයක් ඉපයුවේද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගන්න සකස් කරන අනුපාත වලට අපි කියනවා ලාභදායීත්ව අනුපාත කියලා. ලියමු අදහස වත්කම් 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 කොටස්වල ආයෝජනය කොටස්වල ආයෝජනය විකුණුම් මත කොටස්වල ආයෝජනය විකුණුම් මත වත්කම් කොටස්වල ආයෝජනයේ විකුණුම් මත ව්‍යාපාරයේ කොපමණ ව්‍යාපාරයේ කොපමණ ලාභයක් ඉපයුවේද යන්න ඉපයුවේද යන්න සොයා බැලීම සඳහා කොපමණ ලාභයක් ඉපයුවේද යන්න සොයා බැලීම සඳහා සකස් කරන අනුපාත වේ 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 හරි ප්‍රවත්කම් කොටස්වල ආයෝජනය ඒ වගේම ව්‍යාපාරයේ විකුණුම් මත ව්‍යාපාරයේ ඉපයූ ලාභයේ කොපමණද යන්න සොයා බැලීම සඳහා සකස් කරන අනුපාත වලට අපි කියනවා ලාභදායීත්ව අනුපාත කියලා. එතකොට ලාභදායීත්ව අනුපාත හතරක් තියෙනවා. ආයෙ ලියන්න අවශ්‍ය නැති නිසා මම හිතනවා ඕනෑ ලියන්න පුළුවන්. ව්‍යාපාරයක් සකස් කරන ලාභදායීත්ව අනුපාත කියලා අපිට හතර ලියන්න පුළුවන්. මම හිතන්නේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් අපි දන්න නිසා අපි ඒකෙන් පළවෙනි එක කතා කරමු. එක දල ලාභ අනුපාතය. දල ලාභ අනුපාතය. දල ලාභ අනුපාතය දල ලාභ අනුපාතය එතකොට මූලික නිර්වචනය කියේ වුණානේ වත්කම්
එවැගේම කොටස් වල ආයෝජනය එවැගේම විකුණු එහෙමද කියමුනේ වක්කම් කොටස් වල ආයෝජනය එවැගේම විකුණු මත ව්‍යාපාරයේ කොච්චර ලාභයක් නේද ව්‍යාපාරයේ කොච්චර ලාභයක් ඉපෙව්වද කියලා හොයලා බලන්නේ සකස් කරන අනුපාත එතකොට ඔයගොල්ලෝ හොඳටම දන්නවා දල ලාභ අනුපාතය අපි හදන්නේ ව්‍යාපාරයේ දල ලාභය බෙදනවා විකුණුම් වලින් වැඩි කරනවා සීට නේද ව්‍යාපාරයේ දල ලාභය බෙදනවා විකුණුම් වලින් දල ලාභය බෙදනවා විකුණුම් වලින් වැඩි කරනවා සීයෙන් ඔහොමයි අපි දල ලාභ අනුපාතය හදන්නේ එතකොට දල ලාභ අනුපාතය කියන්නේ මොකක්ද කියලා අපි පැහැදිලි කරොත් ව්‍යාපාරයේ විකුණුම් වලට සාපේක්ෂව නේද විකුණුම් වලට සාපේක්ෂව දල ලාභය කොපමණ ප්‍රතිශතයක් නියෝජනය කරනවද පෙන්눔 කරනවද කියලා සොයලා බලන්න සකස් කරන අනුපාතයට අපි කියනවා දල ලාභ අනුපාතය කියන්නේ විකුණුම් වලින් කොච්චරක්ද දල ලාභය අන්න ඒක හොයලා බලන්න අපි සකස් කරන අනුපාතය තමයි අපි කියන්නේ දල ලාභ අනුපාතය කියලා. එතකොට ව්‍යාපාරයේ විකුණුම් වලින් දල ලාභයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා නැත්තම් ගණනය කිරීම සඳහා සකස් කරන අනුපාතය තමයි අපි කියන්නේ දල ලාභ අනුපාතය කියලා. ව්‍යාපාරයේ විකුණුම් වලින් දල ලාභයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කිරීම සිදු කරන අනුපාතයට අපි කියනවා දල ලාභ අනුපාතය කියලා. අපි පොඩි අදහසක් ලියාගමු දල ලාභ අනුපාතය කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයේ විකුණුම් වලින් දල ලාභය ව්‍යාපාරයේ විකුණුම් වලින් දල ලාභය කොපමණ ප්‍රතිශතයක් කොපමණ ප්‍රතිශතයක් නියෝජනය කරන්නේද යන්න දල ලාභයේ කොපමණ ප්‍රතිශතයක් නියෝජනය කරන්නේද යන්න සොයා බැලීම සඳහා ව්‍යාපාරයේ විකුණුම් වලින් දල ලාභයේ කොපමණ ප්‍රතිශතයක් නියෝජනය කරන්නේද යන්න සොයා බැලීම සඳහා කොපමණ ප්‍රතිශතයක් නියෝජනය කරන්නේද යන්න සොයා බැලීම සඳහා සකස් කරන අනුපාතයක් වේ. සොයා බැලීම සඳහා සකස් කරන අනුපාතයක් වේ. අමාරු නෑ. විකුණුම් වලින් දල ලාභයේ කොච්චර ප්‍රතිශතයක් නියෝජනය කරනවද කියලා සොයා බලන්න සකස් කරන අනුපාතයක් වේ. සොයා බැලීම සඳහා සකස් කරන අනුපාතයක් වේ. හරිනේ. එතකොට ව්‍යාපාරයේ විකුණුම් වලින් දල ලාභයේ කවර ප්‍රතිශතයක් නියෝජනය කරනවද කියලා සොයලා බලන්න සකස් කරන අනුපාතයට අපි කියනවා දල ලාභ අනුපාතය කියලා. එතකොට ලියාගමු අපි දල ලාභ අනුපාතය ගණනය කරන්නේ කොහොමද කියලා. දල ලාභයේ බෙදනවා විකුණුම් වලින් වැඩි කරනවා 100. දාගන්න සූත්‍රය. දල ලාභයේ බෙදන්න විකුණුම් වලින් වැඩි කරන්න 100. දල ලාභ අනුපාතය. හරිනේ. එතකොට අපි එහෙනම් යන් දෙවැනි එකට ශුද්ධ ලාභ අනුපාතය. ශුද්ධ ලාභ අනුපාතය. ශුද්ධ ලාභ අනුපාතය.
शुद्धलाभ अनुपात अभी लिया गया शुद्धलाभ अनुपात शुद्धलाभ अनुपात अभी गणने कराने बादु पेर शुद्ध लाभ बादु पेर शुद्ध लाभ बेदनवा बिकोनम वलिन वैडी करनवा सी बादु पेर शुद्ध लाभ बेदनवा बिकोनम वलिन वैडी करनवा सी बादु पेर शुद्ध लाभ बेदना विकुनुम बलिंग वैडी करना सी ये तो शुद्ध लाभ अनुपात के ने मुखाद्य के लिए वो तभी क्या ना व्यापारे विकुनुम बलिंग शुद्ध लाभ एक खावर प्रतिशत एक दे अन्न सोयाबेली इस दाह सकस करना अनुपात है ना तो शुद्ध लाभ एक खावर प्रतिशत एक नियोजन ले करना अधिक के लिए सोयाला बलाने सकस करना अनुपात है तो व्यापारे विकुनुम बलिंग शुद्ध लाभ एक खावर प्रतिशत एक दे अन्न सोयाबेली इस दाह सकस करना अनुपात है तभी क्या ना शुद्ध लाभ अनुपात के किया लाभ लिए मुआदा हस व्यापारे विकुनुम वलिन व्यापारे विकुनुम वलिन शुद्ध लाभ व्यापारे विकुनुम वलिन शुद्ध लाभ खावर प्रतिशत अध्ययन खावर प्रतिशत अध्ययन सोयाबेली सोयाबेली सकस्करण अनुपाते वे व्यापारे विकुनुम बलिन शुद्ध लाभे कवर प्रतिशत अग्नि सोयाबेली सकस्करण अनुपाते वे व्यापारे विकुनुम बलिन शुद्ध लाभे कवर प्रतिशत अग्नि සොයාබැලීම සඳහා සකස් කරන අනුපාතයේ වේ ලියාගෙන ශුද්ධලාභ අනුපාතය ගණනය කරන්නේ කොහොමද කියලා ශුද්ධලාභ අනුපාතය සමානයි බදු පෙර ශුද්ධලාභය අපි බෙදනවා විකුණුම් වලින් වැඩි කරනවා 100 Thank you.